සමන්තා චකවාලේ සුුවත්‍රා ගච්චන්තු දේවතා සද්ධම්මං මනිරාජස්ස සුනන්තු සග මොකදන් ධම්ම සවන කාලෝ අයං භදන්තා ධම්ම සවන කාලෝ අයං බදන්තා ධම්ම සවන කාලෝ අයං බදන්තා නමුතස්ස භගවතුෝ අරහතුෝ සම්මා සම්බුද්දස්ස නමෝතස්ස භගවතු අරහතුෝ සම්මා සම්බුද්ධස්ස නමෝතස්ස භගවතෝ අරහතුෝ සම්මා සම්බුද්ධස්ස අයංකෝ බ්‍රාහ්මණ හේතු අයංපච්චයෝයි යනීකදා දීගරත්තන් සජ්ජායකතා පිමන්තා, නප්පටි භන්ති පගේව අසජ්ජායකතා, අයම්පණ බ්‍රාහ්මණ හේතු අයංපච්චයෝ යනේකදා දීගරත්තන් අසජ්ජාය කතා පිමන්තා පටි භන්ති පගේව සජ්ජායකතාති කෙලවරක් නැති සංසාරයක අතර මංගච්ච ලෝක සත්වයන්ට සස්රින් මිදීම යනෝ සමාසතුකාරයක් බව පහදාදුන් බුදුරජාණන් වහන්සේට අපගේ නමස්කාරය වේවා. සැදහැති පින්වත්නිි පින්වතියෙන පින්වන්ත දෝනිපුතේ. ලෝතුරා බුදුර වගේ කළේ උන්වහන්සේගේ බෞතික කාය වර්ණනා කිරීම වන්දනා කිරීමට වඩා උන්වහන්සේගේ දහම දැකීම වහන්සේට කරන උපහාරයක් බවයි. කින්තේ වක්කලී ඉමිනා පූතිකායන දිට්ටයන කියලා. වක්කලී හාමුදුරුවන්ට වදාළම් වක්කලී මගේ මේ කුණු කයදිහා බලං ඉන්න ඇයි එකෙන් ඔබට ප්‍රෝජනයක් නෑ කියලා. දහම දකින්න එතකොට ඔබට මාව දකින්න පුළුවන් කියලා. පින්වති අද ගොා අපේ මිනිස්සුන්ගේ ඔළුුවල තියනෙම ලොකුලොකු වන්දනා වැඩසටහන් පිළිබඳ. ොකු ලොක සංවිධාන මති මතාන්තර ගැටලු ඒවත් නරකදේවල් නෙමේයි පිින්මත්නි වන්දනාමාන කරන්න ඕනේ. ශාස්්‍රූ ගෞරුවය නඇැතුව මේ ධර්මය පිහිටන්නෙත් නෑ. ඒක නිසා ශාස්ෘු ගෞරවය ඇතිකර ගණ්ඩුවන. තෙරුවන් පිළිබඳව කරුණු දැනගෙන පැහැදෙන්ට ඒ මූලික ගෞරවයක් හරි වැැදගත්. හැබැයි ඒවුනාට දැන් ගොඩක් වෙලා තියෙන් ඒක විතරක් කරන්න පටන්ගත්තන. තිමට අවශ්‍යමදේ නොකර මේ සූදානන් වෙන්නේ සටනකට හැබයි සටනට ගියවත් නෑ සූදානම් වෙලා විතරක් ඉන්නවා. හිමි තන්නක සෙබල ටිකක් ඉන්නවා මේ සූදානම් වෙන්න ඕන සටනට සූදානං වෙනවා හැබයි සටන් භූමිය පැත්තටවත් කියනෑ. හැබයි සූදානං වනා උදේන්දල මහන්ස වෙලා අවශ්‍ය කරනු උපකරණය සූදානම් කරගත්තා. ඒගේ වැඩක්නේ මේමේ වද කරනවාද මේ වන්දනාව උපහාරය ගෞරවය පූජා මෙව තෝනිනි. මේ සූදානන් කරගන්න මනස මේ කෙලෙස් මරු පරදන සටනට මනස සූදානන් කරගන්න මේ පිනේ පිහිටක් ඕනි ශාස්්ටෘ ගෞරයවනි පින්වත්නී ශද්ධාව සද්ධාව ඇතිවඩ නම් ඉතිරුවන් පිළිබඳ ගෞරුවයකින්ම ශ්‍රද්ධාව ඇති කරගඩ ඕන. එහනම් සටම් බිමට සූදානං වෙලා විත්තරක් මදි සටනට බහින්න දැම හොඳ කාලයයක්දැ මු දැ චර කාල් ගොඩක්ම නිසුකරේ සූදානම් වෙ හිට පයකන ඒකින්ද කෝකටත් දැන් සූදානං වෙවී හිටප එකේ සටන පටන් ගන්න. මෙ හොඳ කාලයක් පින්වත්නී. අදමං ඔබට කියා දෙන්න බලාපොරොත්තු වෙනවා සූත්‍ර පිටකේ අංගුත්තර නිකායේ පංචක නිපාතයේ එන සංගාරව කියන සූත්‍රය පිටක දේශනාවල පින්වත්න අංගුත්තරනිකායි කියලා කියනෙමේ ඉලක්කංවලින්ඒ කියෙ දැන් එක කාරණයක් පිළිබඳ විස්සර කරන කොටස අංගුත්්‍රනිකායි ඒක නිපාතය විදියට. කාරණා දෙකක් පිළිබඳ විස්සර කරන සූත්‍ර දේශනා දුක නිපාතේ විදියට. කාරණා තුනක් පිළිබඳ විස්ර කරන සූත්‍රදේශනා තික නිපාතය විදියට. එතකට කාරණා හතරක් පිළිබඳව කරන දේශනා චතුක නිපාතය විදියට. කාරණා පහක් පිළිබඳව සඳහන් කරන දේශනා පංචක නිපාතය හැටියට. මෙ මේ විදියට තමයි ඉස්සරහට අගුත්තර නිකායේ කොටස් සඳහන් වෙන්නේ අංක ඇතිවම විස්සර කරලා තියෙන ඒ ධර්ම පර්යායන් සඳහන්වෙන්නේ අංගුත්තර නිකායි. සාමාන්‍ය ළමයින්ගේ මතකයේ පිළිගැනීමේ අංගුත්තර කිව්වහ වෙන තේරුමක් තමයි තිෙන්. පින්මත්නී. මේ අංගුත්තරණි කායේ පස්වෙනි කොටසට නැත්තං කාරණා පහක් පිළිබඳව විස්සර කෙරන ධර්මකාරණ අතරට තමයි සංගාරව සූත්‍රය අයිතිවෙන්නේ. මේ සංගාරව සූත්‍රයට අනුව සංගාරව කියලා බ්‍රාහ්මණෙක් බුදුරජාණන් වහන්සේ මුණ ගැහෙන්න්න සැවැත් නුවරට නෝ බුදුපියාණන් වහන්සේත් සමඟ සුපුරදු විදිහට නැත්තං අනිත් මිනිස්සුත් ඇවිල්ලා කතා කරනවාගේ බොහොම සෝදව කතා කරලා පැත්තක හිටිය. එන්න ගමන් මේ වගේ කතාවක් බදුරජාණන් වහන්සට කියේනවා. මොකක්ද කියන්නේ. කෝනකෝ බෝ ගෝතම හේතු කෝපච්චයෝ ශ්‍රමණයන් වහන්ස බව ගෞතමයන් වහන්ස මේ මුවද හේතු මොනවද ප්‍රත්්‍ය හේතු මොකදද ප්‍රතිඵලය මොකක්ද මොකේද මට ගොඩාකල් හදාරපු මන්ත්‍රතියෙනවා. ව මේ දේශනාව දීගරත්තන් සජ්ජාය කතාපි කියලා කියන්නේ සජ්්‍යාය කතා කියපු ගමම එක තේරුම මේ වාචෝද් ගත නැත්තන් කටපාඩං කරපු කටපාඩං කරපු. දිගු කාලයක් කටපාඩං කරපු වේද මන්ත්‍ර තියනවා දෙම වේද පොත් ගරු කරනයින මේ බ්‍රහණ කියල කියන් එතකොට ඒවා දිගූකාලයක් පාඩංකරපුවා වැටහෙන් නැත්නම්.ඒව වැටහින්න ඒවා දැනෙන්නේ. ගොඩාක් කල් පාඩංකරපුවා වැටහෙන්නේ නෑ දැන්නේ නෑ එතකොට ගොඩක්කල් හදාරපු මන්තර වැටහෙන්නේ නෑ හදාරපු නැති මන්තර තියෙනවානේ ඒවා කොහොමත් වැටහෙන්නේ නෑ ස්වාමිින් මොකක්ද මේකට හේතුව කියලා ප්‍රාමිණි දැන් සමහර විට ගොඩක්කල් පාඩංකරපු මන්තර තින ඒවාඒවගේ අරත්ත ඒ වගේ කතාව හොඳර වැටහෙනවා හදාරපු නැති මන්තර තිරෙනවානේ බෝකාල හදරපු නැතිමන්ත්‍ර ඒවත් වැටහෙනවා. හදාාරපු නැතිමන්ත්‍ර වැටහෙනවා ස්වාමීණි හදාාරපුවා ගැන ඇති මොන කතාද හදරපුවා කොහොමත් වැටහෙනවන. ඒ ඒ කොහොමත් වැටහෙනවා.ඒ ඉස්සෙල්ලම් වැටහෙනවා. මොකදමකට හේතු මො ඔහෝ හන ප්‍රශ්න බලන් ඔහු අන ඉස්සල්ලම ස්වාමීණි කටපාඩරපු කටපාඩං කරපු මන්තර ඒවා දැනෙන්නේ නෑ වැටහෙන්නේ නෑ ය පාඩං කරපු නැතිව ගැන කතා කරට දෙන්නේොහොමත් වැටහෙන්නේ. ඒවකින් පාඩං කරපු නැති ඒවා වැටහෙනවා. ය පාඩං කරපු ගැන කතා කරට දෙන්නේ ඒ කොහොමත් වැටහෙනවා. පින් අති බුදුරජාණන් වහන්සේ බ්‍රහ්මණය අමතලා ඉතාම වැදගත් දේශනාවක් කරනවා එක හරි වටිනෝ මුකදැ කාටරි ඉන්න ලුවන් මේ දේශන අවාහන කොටති එයයාහ මේ පාඩංකරපුවා වැටහෙන් ඇැතියි මතක ඇැතිැයි වගේ කතාව පාඩංකරපු නැතිවා කොහොමත් මතකනෑ වැටහෙනෑ හැබේ පාඩං කරපු ඇැතිවත් වැටහෙන පටන්ගන්නවා නම් පාඩංකරපුවා ගැ ොන කතාද වගේ ප්‍රශ්නයන්නේ ඕ ක අපිට කොච්චර වටනවද පින් මත්න්නේ. දෙැම මේ බ්‍රහ්මණය අහන්නම හොඳට සජ්‍යායනාකරපු වේද මන්තර. මත්තක තියෙනවා කියනවාට වැඩියලකු අර්ථයකින් ඔහ කියන්නම පින්මත්න මේ පාඩංකරපු මන්තර ඒව මේ ඕ මුොලින් කිවන්නේ නම් පටි බන්ති කියන්න මේ වැටහෙන පාලි අර්ථය තියන්නේ පටිභන්ති කියන පටිභාති කියන එක පාලි අර්ථය තියෙන්නේ මේ දැන නවා වැටහෙනවගේ තේරුමා එතකොට දැන් පාඩං කරපු නිතර නිතර පාඩංක කරපුවාගේ අර්ථ වැටහෙන එක තර තර පඩංකරපුවාගේ අර්තත් ටහ නැත්තං පාඩන් නොකරපුවා ගේ අර්ථත් කොහොමත් වැටහහිටුව දයක් නෑනෑ. එතකොට පාඩන් නොකරපුවාගේ අර්තාත් වැටහෙනවා කියන්න නෙම හ අවබෝධයන් ගොඩක් ස්සරහට ගහිල්ල කියනකෙන. එතකොට පාඩංකරපුවා ගැන මොන කතාද එනම් පින්ක්මති මෙතනමේ මෙ අමයින්ට මේ පාඩම් මතක තියාගන්න උපක්‍රමයක් කියල දෙන සූත්‍රයක්ම නෙමෙයි. ඊට ඒ පාඩම් මතක තියාගන්න එකටත් මේක කොටස් තියන ොහොඳ ඉති. මේ මේ ඉතිරි දේශනා අහනකරොට තේරේ නමුත් පිගතු නීට වඩා ලොකු වර්ථයකින් තමයි බුදුපාණන් වහන්සේ මේක දේශනා කරන්නේ. උන්වහන්ස වදාරණවා මේ බ්‍රාහ්මණයට බ්‍රහ්මණය කාමරාග, කාමරාගය ඉ අවිසිිච්ච හිතක් නම් මිනිහෙකුට තියෙන්නේ. ඒ ඉපදිච්ච කාමරාග, පංචකාම සම්පත් පිරිිබඳව තියෙන උනන්දුව කැමැත්ත, මෙන්න මේවා නම් මිනිහකි හිතේ තියෙන්නේ. ඒ මනුෂයට ඇත්ත තේරෙන්නේ ද. ඒ මනුෂයට ඇත්ත තේරෙන්නේෙ නෑ. එයාට තමන්ගේ හපත මොකක්ද කියල තේරෙන්න්නේෙත් නෑ. එයටට අනුන්ගේ හපත මොකක්ද කියල තේරෙන්නේෙත් නෑ දැන් පින්වත්න තමන්ගේ හපත අනුන්ගේ හපත කිපු හම උබයාර්ථය. උබයාර්තය කිව් හම ඔබට මතක් එන්නේෙම අපිටත් සලික කම්බල ගොලන්ට සලික කම්ෙන්න්න අපිට ගියා කදාන ගොල්ලන්ට ගියක්කදන්න. පිත්න තුර හම්බ ගොලට අත තුරහම්බෙන්ෙන වගේ තේරුමක්නේ නමු පින්ිවතුර මේ දෙගල්න්ටම හපතක්වවාගේ වෙ අදහස් කරන්නේ අපි යහපතක්වේවා ඔබට යහපතක්ඒවා කිව්ව ගමන් අපි හිතන්නේ මේ මේසාල ටිකක්කාම්බෙන්ඩ මෙ අපිටෙල් හදාකන්න හම්බෙන්ල අපේ ළමයිට කරදරවෙන්නප ඕන මනිස්සු යහපතක්ඒවා කිවවා හම හිතන්නේ. නමු පිින්මත්න මේ ඉතාම පැහැදිලි මේ දේශනාව ඇතුළේ මේ උබයත් නැත්තන් පරත්හ ගේ වචනවලින් විස්සර කරන්නේ ඒ වගේ කතාවක්කට වඩා එහාගේ ප එක. මේ අනුන්ට අර්ථය තමන්ටර්ථය දෙගොල්ලන්ටම අර්ථයල දෙ අදහස් කරන්නේ දෙගොල්ලන්ටම යහපත පින්මත් යහපත කිව්වා හාම බුදුරජාණන් වහන්සේ සිරි මුව මඩලින්. යහපත කියන වචනය අර්ථය කියන වචන පවිච්ෂි කරන්නම මේ අනන්ත සංසාරයේ දුක්විදින. සත්වයාට ඒ ප්‍රධහන්න ගැටලුවට උත්තර හම්බෙනකට. එක තමයි අර්ථ එක ත යහපත. මේ අපිහිතන යහපත ඒවා ලොකු කතා එ බුදුරු විශේෂකොට දක්කපු නෙමෙයි ඒවා සාමාන්‍යයෙන් ඉතින් අර්ථ සසරදුකින් විිඳනු පිණිස වැඩ කරන ලෝක ඇත්ත කතාව තේරුම් ගත්ත කෙනෙකුට නිසාමාන්‍ය ජීවිතයෝය කියන දේවල් ටිකත් වරදින්න විදියක් නෑ. නමුත් පින්ගතුනි ඒවා සම්බන්ධයෙන් විස්සර කරන එක ලෝතුරවා බුදුරුන් ලොකු. ැක් දුන්න වෙවන්න ෙයි ඒවල් ලොකුටගේ කරපුවන් න්නේෙමයි මේ උබහ අර්ථය කියලා කියන්නේම තමන්ටත් අනුන්ටත් මේ තියන කායික මානසික විශේෂෙන් මේ දුක පීලාව මෙ අතරමංගීම මෙන්න මේකෙන් නිදහසීම පිළිබඳව තමන් ගැනවත් අනුන් ගැනත් එ දෙගල්න්ට යහපත පිළිබඳව කතාවක් නම් පේන්නේ නෑ ඇත්ත පේන්නේ නෑ ඇත්ත පේ නැත ඇයි කාමරාගයන්ගෙන් ඇැවිස්සි ලන්න හිදා. කාමරාගයන් ඇවිසිච්ච හිතක් තියෙන මිනිහෙකුට ගුඩාක්කල් පාඩංකරපු දේවල් ඒවගේ අර්ථ වැටහෙන්නේ නෑ හදරපු ඇතිව ගැනති මොන වැටහීමත්ද. කොමත් වැටහෙන්නේෙ නෑ. බ්‍රහ්මණය පාට පට පාට පාට. නිල්පාට කහ පාට රතු පාට මදටයට පාට ආදී කොටගත්ත නොයකුතුන් පාටවර්ග. නොයකුත් පාට වර්ග පිරිච්ච වතුරු භාජනයක් තියෙනවා. මනුසේක් ඇවිල්ලා, මන්ග මූන බලට හදනවා මේ බතුර භාජනින් සාමන්‍ය පිරිසුතු භානයකින් බලකට මහුණ පේෙනවන හැබයිති හොඳට හොඳ විදිට මෝන පේනෙ නෑ මුණ පේනෙ නෑ හොඳ විදිහට පැහැදිලිව ඇයිඒ පාට පාට වෙලා හිඳ බතුරආං ඒවගේ තමයි කාමරාගයන්ගෙන් ඇවිසිච්ච හිත කාමයන්ගෙන් පීඩාවිදින සිත ඇත්ත කතාව දන්නේ ඇත්තටම ලෝකයෙන් නිදහස්සීම පිළිබඳව දුකින් නිදහසයම් පිළිබඳව දන්නේ නෑ තමන් ගැ අනුම් ගැන යහපත දන්නේ නෑ ඒක තමයි ඔබට ඔයි වෙලාත් ඔය බෝය අහන ප්‍රශ්නය බෝකල් පාඩන්කරපු මන්තර නොවැටහින්ඩත් පාඩන් නොකරපුව ගැන කොමත් නො වැටහහිමත්තෙන්ටත් එක හේතුවක් එක පින්මත්න දැම් බලන්ට මේ කාමරාග කාමරාග කිවූ ගමන් බුදුරජාණන් වහන්සේරගේ දේශනවල පින්මත් කාමරාගය කාමරාග කියන එක ඇතුලේ මේ පංචකාම සම්පත්න් සම්බන්ධයෙන් තියන උනන්දුවට තමයි කාමරාගය කියලා කියන්නේ. කාමච්චන්දය කාමයට ඇති කැමැත්ත කාමයට ඇති කැමැත්ත එකයන්නේ එහෙම නැත්තං රූප ශබ්ද ගන්ධ රස ඉස්පර්ෂයන්ට ඇති කැමැත්ත මේක අනන්ත සංසාර සියලු දෙනාටම හොඳට පුරුදුුව එකක් මොකද තිරිසන්නුත් ඉන්න කාමලෝකවල ්‍රේතියෝ ඉන්නෙත් කාමලෝකවල නරක තිරිසන් ප්‍රේත අසුර. නිරය කියන්නෙත් කාමලෝකයක් ඒගොල්ලොත් එහෙමයි එකඒක දේවල් හොයනවා. එතකොට දෙවියන් කියල කියන්නෙත් කාමලෝක. දෙවරුත් එහෙම එහින මේ කාමලෝ කොලින දෙවිවරු මේ සතරාපාය කණ්ඩායම මිනිස්සු මේ හැම කෙනෙක්ම නිතර දැවිල්ලකින් ඉන්න. මොක අද දැවිල්ල, නොයේකුත් බලාපොරොත්තු තියෙනවා ෂ්ට කරගණ්ඩ ඒ වෙනුවෙන් වැඩකරනවා මහන්සි වෙනවා. හැබැයි ෂ්ඨ කරගත්තට පස්සේ ඒ ලෝකෙ අනිත්‍ය බැවින්න එක අතීතටම යනවා. එතකොට අනාග තරමුණක් ආපහුුවෙනමක් ආසාවක්. හැම දාම තියෙන්න්නේ අනාග තරමුණක් පසු පස හබායාමක් මිසක වර්තමානයේ තෘප්තිවීමක් නෙවෙයි. පිින්මත් මේ ඒ තෘප්තිමත්වම අල්ල ග්ඩ බැයිනම් ඒක වර්තමානය විදිින්ඩ බැර එකක් නං. රන්තරෙන් තිබිලතිනි දැවිල් ලක්ම තමයි එතකොට මේ කාම දාහයේ නිසා පුද්ගිලයෙකුට ලෝක ඇත්ත කතා කොමත්තේරුම් ගන්න බෑදැම් ලන්න පෙන්වත්න්නේ පංච කාම සම්පත්වලට නැත්තම් මේ හොඳට කාලා ඇඳලා ඉන්ඩෝනේ වගේ කතා කියන මිනිස්සු කාලාඇදර ඉඩ එපා කියල නෙවෙේ මේ කියන්නේ කාලාඇදර හිටියට කමක් නෑ නමු සමමාහරවිතාගන ඉන්වාවනේ මේ ජීවිතය තින ලොකොම වැඩේදම ඒෝක කියලා දිව පිනවන්ඩෝනි කය පිනව්ඩෝ නඕක තමයි ලෝක ලොකුම වැඩේ කියලා මේ ඇස පිනවඩ ඕන නාහ පිනව්ඩුවන මේ දෙසවන් පිනවඩ ඕන මේක තමයි ලෝකතන ලොකුම් වැඩේ කියන හිතගන්නේ දෙසාවන් පිනව මේක පිළිබඳව පින්වත්නමසිරුරට නොයකුත් කැමති කැමති පහස පිබඳව මිනිස්ුට කොච්ච අදහස උනන්දුවත්තිෙන හැබැ ඒ උනන්දුවෙන් පුංචිකාණදර වැඩ කරලත් වයිසට කියලා අවුරුදු සීයේදී එකසිහි විස්සේදි වැරුණත් නොදමද ෝක හමැපම දර තියෙන මට හොඳටම් ඇති කියලා. එහෙම කියන්නේ. ඇති කියලා කියන්නේ. එහෙම කියන්න. එලම් පින්වත් කින් පැහැදිලි හැම දාම තියෙන්නේ බලාපොරොත්වක් ඉෂ්ට කරගඩ කැපකිරීමම් ටිකක් කරනවා විනා ඉෂ්ටකරගත්ත බලාපොරොත්තු නිමේ කියලා. මෙතමයි කාමේ සු භාවය. නොකුත්තු පමාදක්කමින් බුදුරජාණන් වහන්සේ ගැන්නීම කාමයම් පිරිිබඳව දේශනා කරනවා පින්වති මේ අධික ආශාවල් කියයල. ත් කර ගැින් බහලත්පත් කරගැනින් පිළිබඳ බහුල මනුස්සයකුට තමන්ගේ මනසේ ඇත්ත අවබෝධයට ඉඩක් නෑ කියන එක. ද බලන්න අදවෙනකොට ඔය පවපිං නිශවාස කරන්න නැති ඔය කියන විදිහට ජීවිතහරි සුන්දරයි මේක වින්තර ෑන්න ඕන්න සැපයි දින් දොන ගේ කියර හිතන. ගොඩක් මිනිස්සු ඉන්නවා ඒ මිනිස්සු මේ ඇත්ත කතා කරනවටත් කැමතින ඇත්තැම් විට නිරය පිළිගන්නේ. දෙව්ලෝව කතාව පිළිගන්න නෑ ගොලුමි මිදී විලෝකෙත්තියන මේක තමයි අපති මේක තමයි කිය කියා න්නවා. පින්මත්න එහෙම එහෙම හිතෙන් නෙමේ කාමරාගයන්ගේෙන් නිතරව සිතා පහසුතාවලට පත්වෙන නිසා මොක මේ පාට වතුර මූුණ පේන්නේ න භාග්‍යතුන් වවාස වධාරණය විතරක් නෙමේ බ්‍රහ්මණය පොනිච පරම් බ්‍රහමණ ඒ විතරක් නෙ මේ නැවතත් කියන්න වන බ්‍රහමණ මං ඔබට කතාවක්. ක්‍රෝධයෙන් ව්‍යාපාදයෙන් ඇවිස්සිච්ච අවුල්වෙච්ච පීඩාවට පත්වෙච්ච හිති න්නම් ඉන්නේ. ය ඇතිවේච ව්‍යාපාදගත්තිය ක්‍රෝධගතිය නැති කරන විදිහ පිළිබඳව නැතිකිරීම පිළිබඳව දන්න නෑ කොමත් කොමත් තමන්ගේ යහපත දන්නෙත් නෑ අනුන් ්‍යාපත දන්නෙත් නෑ. ගොඩක් කල් පාඩන්කර මන්තර කොමත් අටහෙනෑ ගොලන්ට. පාඩ නොකරපන්තර කොහොමත් වටෙන්නේ නෑ බුදුපියණන් වහන්සේ වදාාරන බ්‍රහ්මණය හොඳට ගින්නෙන් රත්කරපු කකාරපු උහුසුම් වතුර පාජනයක් තියෙනවා කවර මනුසේ ගිල්ල මේ මූුණ බලඩ බලනවා අර නටන වතුර එක පුළුවන් වෙයිද මුුණ බලාගන්න බලාගන්න බෑ. අගේ වගේ තමයි මේ තරහා ක්‍රෝධයෙන් ඇවිස් සිච්ච හිතක් නම් තියෙන්නේ එයාට මේ ඒක නැති කිරීම් පිළිබඳව කොහොමත් දන්නේ නෑ බලන්නක කේතතින මනි තනවද මේ මට කේන්තිනයක හොඳ නෑ කියලනෑය කියන්නේ කියා ඩෝන මං කිව්වා හොඳ දෙක් එනද කියන්නේ මටේ මොනහර කිව්ත් මං බලාගන්නම් ම කිව්වා ගොළෙන්ඩම කියලා ඒ අගලොකු හපන්ක මක්විදියට දකිමින්මදේශෙන් කතා නොකිරීම වරද දක්විදිට දකිනා වෙලාකට. දවේශයෙන් අපහසාට පත්ච්ච මනු සේක්ලෝක ඇත්ත දකින්නේ නෑ. ඒකන පින්වත්ති කේන් තිාපහ මිනිස. දිවිනසාගන්නේ දෙ මේ කියන දිවිනසාගත්වත්හෙම ඔබේ සංසාරෙත් හොඳ නෑ ඔබටත් මේක හාන කරයි කියර කක්නෑ කමක් නෑ ම අපයි කියයාට සැපයි මට මේ ෝවිද විද ඉන්නොට වැඩ කියර මෝඩ කතාකය කිය බලන්නක ඒ දේශය වැඩුණ හම හරිවැරදද තේරෙන්න්න නෑ. තරහ වැඩිවෙලා තමන්ගේ ළමයම්ම තාත්ත විසින් එල්ලලා මරපු රටක පින්ව දේශය වැඩිකමට තමන්ගේ බිරිඳට සැමිය අට අආුතු වලින් පහරදින මරලදාාපුරට දවේශයේ වැඩිකමට මිනිස්සුන්ට මේ මෙක තේරෙ නෑ තරහා වැඩිකමට පවල් පිටින් එක තැන මරල දාපුර අටක අපි තේරුම් ග්ඩ ඕන එතිරින් පස්ස සිද්ධ වෙන දේවල් ඒ තරහා නිසා ඇතිවෙච්චා අකුසල සක්ති සංසාරය බොහෝ දුකතිීන්වලට ිහින්දාන එකක්වත් අදාර නෑ මොක දෙයාට තරා පොහාම ඇත්ත පේන්නේ මෝන පේෙන්න න නටන බාජනින් ටත් නිවිලාම ඉන්නවවා එකන කියන්න මූලික නිවීමක් අවශ්‍යයි කියලා මේ කතාව තේරුම් ගන්නම් පුද්ගිලෙක්තුර මූලි නිවමක් අවශ්‍යයි. බ්‍රහමණය වගේම තමයි කවුරුවර කෙනෙක් තීන මිද්දයෙන් පීඩාවට පත්ත රන්නවන අ ඒ මනුසයාටත් එහෙම තමයි. පින්මත්නී ීන මිද්ද ීන මිද්දය කියලකි වහම් පින්වත් මේක කාරණ දෙකක්. තීන සහ මිද්ධ එතකොට ිදය කියලා ැන් තිීනය කියලා කිව්හම චිත්තය සිත ක්‍රියාවන්ට සුදුසු බවට එක සමත් නැති බවට ලෙඩ බවට නික ලෙඩ වෙලා එක එපාවිච්ච බවට පත්වෙන තත්වයක් බොහ දුරුල වෙන කර්මණ්‍ය වෙන තත්ත්වයක් මිද්ධය කියලා කිව්හමඒ චෛතසකේ සිතිවිල්ල ක්‍රියාවට නැංගීම පිළිබඳව ඒවා කර්ම්‍ය බවට පත්වීම පිළිබඳව කතාවක් ත් දැන් මේ සිතයි සිතිවිලි කියන්නේ වෙන්කරන්න පුළුවන් එකක් නෙමේනි. එම් තීන මද කියන්නෙත් වෙන් කරන්න පුළුවන්ග එකක් නෙමෙයි. අපි වෙන විදිහකට කිවෝතුන් කායිකව මානසිකව ඇති වෙන අලසකම අකර්මා්‍යකම තීන මිද්දේ කියලා හඳුරන්නන්න පුළුවන්. මොකද දැන් මේ සිත සිතිවිලි ක්‍රියාවට නැංවීම මෙහෙමනේ දැන් විශේෂෙන් චතුරාර්ය සත්‍යබෝධය පිණිසවෙහෙසෙන පුද්ගලෙක් ඉති ඒහාට භහාවනා වඩන උත්තමයකුට ඒ තමන්ගේ සිත ප්‍රගුණකිරීමේ ක්‍රියාවලිය ඉස්සරහට යන්ඩ දෙ නැතිවෙඩ වලක්වඩ ්‍යයාන ලැබෙන් නැතිවෙන්ඩ බාධාවෙන්ඩ මේ තිීනමිද්ද කියන කාරණ දෙක හේතු වෙන උපකාරවෙනවා මෙ තිීනවිද්ද කියන නරක තත්ත්ව එනැත්තං බාධාව පින්වත්තින් අපිට වීර කියනෙකට විරුද්ධයි එ නූපන් කුසල් උපදවාගන්නේ එක උපන් ුල් පදවාගන්න එක නොකර පුකුසල් කරන එක. උපන්කුසල් තෞදුරටත් ප්‍රගුණ කරන එක. එතකොට නෝපන්න අකුසල් නෝපදින තත්ත්වයට මේ අනුසේවසයෙන් හැංගිලා තියෙන තමන්ගේ හිතාස නිදාගෙන සිටින කෙලෙස් රක්ෂෝ ඇහරවගන්න ඇතුවයින් එක. එතකොට උපන්කුසල තත්ත්වයන් ඇහැරිච්ච රක්ෂයෝ නිදිකරවලා නින් දෙතිම මරලාදාණ්ඩවීදිය ගන්න එක වගේ වැඩ. ඒ වගේ පින්වත්න මෙ බදූ. තුරංග සමන්නාගත වීරයක් පිළිබඳව පියානවා. එබබඳ තත්ත්යකට ඔබෝමාව ගෙනියන් නැතිවෙන්න නෑනෑ එකෙම ඔන්නේ අපි මේ කල්දාමු. අපි ලබන මාසින්දල පටන්ගමු. දැම් බෑ මට භාවනා කරන්න. මේ දැන්නිදි මත අයි දැන් අපහසුයි කියල පිංවත්නි පොත පත බල්ඩ ගියත් නහන්ඩ ගියත් ධර්ම සාකච්ඡාවක් කරන්න ගියත්න් ඇනුන් අරිනවා අත පයිදිග අරනවා හිරි අරිනවා ශරීරි අම්පරනවා. ඒගේ නොයකුත් අපහසුතා මේවා ආහාර නිසා ඕනුවට වඩා ආහාරගත්ත නිසා නොයකුත් හේතු නිසා ඒවගේ අධික ලෙස නි්දිම ැරීම නිසා ගොඩා බඩිගිනිද ලැක පාරකාපු වෙලාගේ එහෙම නිසා ඔය වගේ නොයකුත් හේතු වලදී එන්න පුළුවන් නමුත් ඉතින් එහෙම කියලා තමාගේ තමන්ගේ මේ වීර්රකෙන් එක පසුබස්සවා ගැනීමම් බුදු දහම අනුමත කරන එකක් නෙම. නිසාන අපිටර ආරම්බධාතු නික්කමදාාතු පරක්කමදාතු තාමදාාතු ්ටිතිධාතු විදිර් විශ්‍ර කරාන ආරම්භ කරපු මේ උත්සාහෑමකි වැඩක් මේසරුදුකින් එතරවම් පිඳ වෙනවැඩන්නෙම මෙ දහම කතා කරානඒ වැඩේමන සස්සරදුකින් එතරවින් පිළිබඳව පටන්ගත්ත උත්සාහය ඒක ආපහු තිබුණු තත්වට ඇදළදාණ්ඩ සූදානන්නේ ඔය තීනමිද තත්වය ඒකනිසා තිීන මිද්දේ තුළින් නික්මීම. එහි නිරතවීම පින්මත්න ඒ ගුණධර්ම එකතු කරහම අලුතෙන් තිරනමිින්ත්තාත්තයයක් ඇති නොවෙන්නඩත් ඇතිවෙච්ච තියනමිදේ දුරු කරගන්නත් උපකාරන භවතමයි පැහැදිලි කරන්නේ. න බුදුරජාණන් වහන්සේ භාවනා කරනකොට හෙම කම්මලික මඇතිවුණ හම නොයෙකුත් උපදෙස්සී ලතිනා සාමීන් වහන්සේලාට අලසකම දුරුකරගැනීම සඳහා. බුදුරජාණන් වහන්සේ මොග්ගලාන මහරාතන් වහන්සේට ලසකමක් ඇති ච්චව ලක් හමිටම බෞන්වඩන්න ගිහාම ඇතිවෙන අලසකම අපාසුතාවයක් කියලා වදාලම එක දුරුකරගැනීම සඳහා තමන් අරගෙන තින කමටහන වෙනස් කරලා බලන්න කිරදේශනා කළ කමටහන වෙනස් කරම ඒ තියන මිද්ද ගතිය දුරුකරගන්න පුළුවන්ද බලන්න. එක හරිගිය නැත්තං පින්මතිදංග දමි කියන ආලෝක සඥා වඩන්න නිදි මත ගති එන්නේන්දකාරය පිළිබඳවනත රාත්‍රියයට නිදිමත්ත ආලක සංඥා වඩපු හම ප්‍රබෝධමත් සිතිවිලි ඇතිීම සඳ උපකාරණ බවදේශනා කරනු. අරමුණ වෙනස් කරලා බලන්න ඒ අරමුණ හරිගේ නැත්තං එතනින් හරිගේ නැත්තං ඒ අලසකම එනවනම් ටිකක් සක්මන් කරන්න. ඉරියවෝ වෙනස් කරන්න ඒකත් හරිගේ නැත්තං මොක්ගල්ලාන අතින් මේ කං පිරිමදින්න ඒකත් හරිගේ නැත්නම් පැන්ටිකක් අරගෙන මෝදෝවනය කරගන්න ඒකත් හරගේ නැත්නම් ඒ එන්නෙම නිදිමතනම් ඉතාම් සිහෙන් දකුණු වැලට හැරිලා සුළු වෙලාවක් සැත පෙන්න්න පින්වත් දැන් ඒ බැරිම තැන ඒ කායිකව කයඉල්ලන නඩත්තුව සඳ ඉඩදුන්නට ඒ දක්වා අකන්්ඩ වීරයක් පිළි පිළිම පිරිම පිළිබඳව ඉගැන්නේ මක් තියන එහම් පින්වත්ම ීන මිදේ දුර කර ගත්ති නැත්නම් තීනමිද තත්ත්ව නිසා පරාර්ථය නැත්ත අනුන්ට යහපතක් වෙන්නේ කොහමද තමන්ට යහපතක් වෙන්නේ කොහොමද කියලා තේරුම්ගන්න බෑ. භාග්‍යතුන් වහන්ස දේශනා කරනවා. බ්‍රහ්ණයට බ්‍රහමණය, ගොඩාක් කල් අධ්‍යේනය කරපු මන්ත්‍ර නොඇටහෙන වගේ අධ්‍යනය නොකර මන්ත්‍ර කොහමත් වැඇටෙන්නේ නෑ තත්ව තුළ. හරියට කිවොත් මේ සෙවල, පාස, බැදිච්ච වතුරභාජනයක් තියෙනවා. ආන්ගේ භාජනයට කවරුවරි මනුසයෙක් මේ මෝන බලන්න පුළුවන්ද කියලා ඒ භාජනයට නැමෙනවා නමුත් එයාට ඒක මෝන බලන්න හම් වෙෙන්න්නනෑ ඒෙමා කාරයට.ඒ මොකදක සෙවල පාසියාදී බැඳිල තියෙන නිසා. අඒ වගේ තමයි තීනමිද්ද කියන තත්ත් ඇති වුහාම එයින් නිදහස්සඉම් පිලි බඳව දැන්නෙත් නෑ. තින් ඉපදිච්ච තියනමිද්ද. නූපන් තීනමිද්‍යපවා ගෙනනලදානවා. එනම් ඒ සඳහා. ට හොඳ සිහිියයක් අවශ්‍යයි දෙම ීන විද ඇත්වවෙලා තියනෙ කියලා කල්පනා කරලා බලන්නට දෙැන් අදම මේ දේශවානකොටත් ඔත්මිතන කාටාරරි තිීනමිද දෙන්න පුළුවන් හැබැ පින්වත්ම මේ තිීනමිදකිෙන නීවරණය විස්සර කරන්නම නිවනාවරණය කරන පැත්තට වරවමනි. එතකොට දෙැංඔයි වැඩට යන්ඩ තියෙනකම් මැලිකම දෙැංඔය ළමෙක් පාඩංකරන්න තිනකම් මැලිකම එතකොට එයාට ිලමුදල්ගනු දිනු සබන්ධය ඔ තියන කම්මැලිකන් ඒවා මේ ීන ිද ොට ට නව මේ මකද මේේවා නිනවරණ කාරණාමනේ නිසාම ආධ්‍යාපමිකදවුණුවට ලෝකයේ ඇත්ත තේරුම් ගැනීමට. මේ මාරය ආටෝපූගුලෙන් ගැලවීමට. ලෝකෙ දියයියථාර්ථවාදෝ බැලීමට මේ කෙලෙස් මඩේ එල්ලඉන්න කෙනා කෙලෙස්වලින් ගොඩේම පිණිස අවැසිකරන ප්‍රඥාව වර්ධනය කිරීමට තියන බාධාවමයි මේ තියෙන මිද්දය කියල කියන්න.ඒවගේම බ්‍රහ්මණය, යම් කිසි කෙනෙක් තමන්ගේ හිත විපිලිසර වෙලා. විපිලිසර බවින් මැඩිලා නැතැන් හිත අවුල්ු සාගත බවි සිත සැලන බවින් ඒවගේ තත්වයකින් පීඩා විඳනවනං ඒ මනුස්සයාට තමන්ට වෙන යහපත ඔය යහපතා නන්ට වෙන යහපත යයාපත දැනෙන්නේෙ නෑ ගොඩක් කල් පාඩන් කරපු මන්ත්‍රවල තේරුම් වැටහෙනෑ පාඩනු කරපු මන්ත්‍රවල තේරුම් කොමත් ටහෙන එක තමයි කතාව හරියට කිව්වෝත් බ්‍රහමණය මේ වාතයෙන් හුළගින් කම්පාවච්ච රැලිනගෙන. රැලි තියන වතුරභාජනයක් තියෙනවාද ඒක කවුරුුවර ගිහිල්ලා මූන බලන්න හදනවා නමුත් එයාට ම හරිවිදිහයට බලන්න හම්බෙන්ලිනෑ. ඒවගේ තමයි මේ සිතවි පිලිසර කමෙන් අවුල්සාකත බවෙන් උද්දච්චකුක්කු චෙන් බැටකන සිතක් නම් මිනිහෙකුට තියෙන්නේ ඒ මිනිහට මේ ලෝක ඇත්ත තේරුම් ගන්න බෑ. පින්වත්න්නේ දැම් බලන්න උද්දච්ච කොක්කුච්චකිව් හම දෙකක් උද්දච්ච කුකුච් උද්දච්ච කියලා කියන්නේ පින් මතිදෙන් සාමාන්‍ය මිනිසු ගේ සමාජ විවාහර උද්ධච්චයකි ව හම උඩඟු බවග අදහසක්න තියෙන්නේ නමු පින්වතනම පංචනීවරණවල ඉගැනීම උද්දච්ච කියන්නේම හිතෙහි නොසන්සුම් එක කාරමුණක තියාගන්න බෑ හි හිත එහිම හි යනවා ඒ වගේ හිත එක විදිකට තියාගන්න බැරි බොහොම සැලන ප්‍රත්වයක තිය සාමාන්‍ය ස්වභාවේතම උද්ච් උද්ච්ච ස්භාවතම සාමාන්‍යෙන් තියෙන දෝක සත්්‍යවයාට ඉලන්න පින්ිත් කුක්කුච්ච කියලා කියන්නේ කරපු වැරදි ගැන පසු තැවෙනවා. කරන්න බැරිවෙච්ච යහපද පිළිබඳව පසු තැවෙන. පිහතුන ඒකත් සිත විපිලිසරවෙන්න අවුල්වෙඩ හේතුවෙනවානේ. ඇැ මනුසැක හිතාවල්ලලා වැදක්වෙල ඒග හිතල හිටල පිසුත් හැලලා දැන්ව මරන්න මානසික රෝහල්ල යකම කරන්න හිතන් හිට පුදයක් කරන්න බැරිවෙලා ඒක නිසාත් මානසික රෝගයක් හැදිලා. එම් පුක්කුච්චය උද්දච්චයට උදව් කරනවා. උද්දච්චේ කුක්කුච්චයට උදව්නෝ කරන්න පුළුවන්. ම කුක්කුච්චේ නැතුූ උද්දච්චේ තියන්න පුළුවන් හ උද්ද්චේ උද්දච්චය කොක්කුච්ච තත්වට මඟ පැදිනවා. මොකද ක්චි ත්වය දච්යෙන් වෙන් වෙලා කොයි වෙලාවකත් උපදින්නේ නෑ පැදිලිත මඳය කතාව පින්වත්න නිවන අවුරණකාරණා දෙක් නමුත් එක කාරනාවක් විදිට විස්සර කරන්න මකද මේ දෙකෙන්ම කරන්නේ එකමයි මගද කරන්න හිතවුල් කලදානික. නොසන්සුන් කරල දානෙ ඉතින් ඇත්ත තේරෙන්න්න එන්නේ සමාධපොද වගන්න බෑ. ධ්‍යනතත් ඇ වලට යන්න බෑ පින්වත් එක අඳුන ගත්තහම එක ප්‍රාණය කරන්න පුළුවන්කම ලැබෙනවා. මේ තත්ව ද මේ අවුල්සාගත බව කියන එක පසු තැවිම් බගේ තත්ත්වයන් ඇතිකරගන්න පින්වත්න එකට හරි වැදගත් මේ මේ ධර්මුවේ පිබඳ හොඳට අධ්‍යාපනයක් හොට දැනැගෙන තියෙන්දවන. එතකොට ඔය මේ කළ වැරදිී සම්බන්ධයෙන් කොහොමදා අපි ඒක නිවැරදි කරගෙන නැත්තන්ගේ අතීතය අතඇරල දාලා අලුතෙන් හිතන් පෙළම්බෙන්න්නේ නැත්ත අංගුලිමලාලගේ චරිත ලොවන් නිදහස් වන්න විදික් නෑේ. ඉතකොට මේ අතීතය අතීතන් ආනු සෝචන්ත ඒ අතීතයට කම්පානොවී ඉන්න එක සම්බන්ධයෙන් එයායට හොඳ අවබෝධයක්ති ඉන්දඕන ඒවාගේ අප්ටිකංකය නාගතං මේ නොපැමිණි නාගතය සම්බන්ධයෙන් අපිට ඒ පිළිබඳ යම්ගසි අවබෝධයක් තිබුණුත්හීම ඒ කරන්න බැරිවෙච්ච වැඩ කරන්න හිතන් ඉන්න වැඩ සම්බන්ධයෙන් ඇතිවෙන අවුල නැත්තු වෙලා නවා පින්ුන් ධර්ම සසාකච්ඡා කරන එක කොට වැඩි හිටියන් ධර්මයෙන් වැඩි විනයෙන් වැඩි කල්්‍යයානමිත්‍රයන් සේවනය කිරීම කැප අකැප දේවල් පිළිබඳව කතා වගේ කාරණ. පින්මත්නී විනය පිළිබඳවද ඇනගෙන තියන එක. මෙන මෙබඳු කාරණාවලිම කාරණ හයක් කියෙවන්න දැන්වතන. ඔය කාරණ හයෙන් පිින් මත්නී උද්ද්චකුකුච්චනී වරන ජයෙන් දුරුවීම සඳහ උද්චකුචනී වරන ඇති නොවීම සඳහා උපකාර කරගන්න පුළුවන් කාරණා විදිහට මෙවා දක්වනවා. පංමත්නී, හත්ව දක්වාම සිත ඔුල් කරගන්න ඇැතු ඉන්න එක. ඒ මේ බුද්ධහම උගන්නන ප්‍රධාන කාරණාවක්. පින්මත්නී නියන්තරේම නිරන්තරේම අවුල්සාගතක අරමුණක තියාගණ්ඩ බැරි දෙ මේවට සමහර කර්ම හේතුපවා වලපානවා සංසාරකර පතුමන්ට භාවනා කරන යෝගීන්ට නින්දා පහස කිරීම වැනි කාරණාපවා බලපානවා සමහර ඇතිවෙන්න මානසික අවල්තත්තයෙන් ඇතිවෙන්න කොච්ටර වේ ගත් හිතේක තැනක පීට ගන්න බෑ. සංසාර පුරුදු මේවට බලපානවා. අ මේ ගිය හාමුදුරුවන්ට බුදුරජණන් වහන්ස කොච් කොච්චර එපාකිවවද මේ අඹවනයට භහවනා කරන්න වඩි නමුත් උන්හසේ තිෙන්ට වැඩිියට පස්සේ වහන්සට නොයෙකුත් කාම විතාර්ක ඇතිවෙන්නට පටන්ගත්. අන්තිවට බුදුාන් වහන්සේ පැහැදිරි කරනවා මේ ගිය හාමුදුරුවන්ට මේ සංසාර පෙර බහොයන්මල මේ රාජකු මාරයෙක් විදිහට මේ පංචකාම සම්පත් අනුභවකර භූමිය. මෙතන ඔබට මේ කමටහන් වැඩීම සඳහ සුදුසු භූමයක් නෙවෙයි කියලා. ඉම් පින්වත්න මේ අවුල්සාගතව ලෝකයේ ලෝකය ඇතුළි මුලාවෙලා මනස විකාරවෙන්න නොයකුත් කෙස්වලින් බැටකන්න නකුත් කෙලෙස්වලින් පිඩාවිදින්ද සංසාරහේතු පවා බලපාන්න පුළුව. එතකොට මේ උද්ද්චකුකුච තත්වය නිවන වහලදාන එකක්. නම් බලන්න කුණේදැන් මේකදී අපිට හරි වැදගත්වෙන් මෙහි ැෙනගන්න එක දැන ගන්න එක. පින්මත්නී මේ විසිරිච්ච හිත එක්තැන්රව තබාගැනීම සම්බන්ධයෙන් අපිට කැමැත්ත කූමාවක්තිය නොනෙකට තමයි ද සමත භාවනා ක්‍රමහෙම ගොඩක් උගන්න ලාතියෙන්නේ සමතයකට පත්කරගන්න මේ විසිරිච්ච හිත එක්තැන් කරගන්න භාවනා ක්‍රමතියෙන්. තමරුණුම් භාවනාාව ප්‍රතික්ෂපරනවන භාවනා ඕනෑ කියල් නොම පින්මත්නී. අපිට සබබා සෝ සූත්‍රයේ දී භාවනා පහත අබ්බා මේ වැඩීම තුලින් දුරු කරග්ඩ තියෙන ආශ්‍රව තියෙනවා කියලා පැහැදිලි කරනවනේ ඒගොළු කියන විදිරේ ඒ බුද්ධ දේශනාවත් බොරුවෙෙන්ඩිපැයි. පින්වත්න එතකොට භාවනා වැඩීම විශේසි තමත භාවනාවලින් මේ තත්ත්ය පාලනය කිරීමසඳ අපට තල්ලුුවක් ලැබෙනවා. ඒවාගේ තමයි ජීවිතයේ අඩු පාඩුකංැන් අතී අතීතේ හිටිය ම නෙවෙයි රූප කලාප වශයෙන් වෙනස් වෙලා. ඒවගේම නාම්වාශයෙන් වෙනස් වෙච්ච. එවගේ මනාගත මේ හැම මහෝතකම. මේ අපි වෙනස්ෙන ලෝකය ඇතුළේ ම කියල කෙනෙ පත්කරගෙන මිටවුරුදු දායකට කලින් මේ වර්ද කළේ මමයි. මේ මගේ ඇතින් වෙච්ච අඩු පාඩුවක්මයි කියන කතාව ඇතිකරගෙන ඒ තව දුරටත් මමත්තය ඇතුළේ මිහිරවෙේ ඉඳලා ධර්ම අවබෝධ කරගණ්ඩ හිතෙහි ඇති කරගත යුතු ප්‍රභාශ්වර චිත්තයටයහානි කරගන්නේ.ඒ නිසාඒ. ය අතීත පසු ැවීම කෙනෙ රි ිහිසුනුව එකක් නරක එකක් පින්මත දැ හිතන්නක බුදුරජාණන්හස ොන ගැන්න ඇවිල් ධර්මය අබද කකරගත බොහෝ පිරි සාතීත ජීවිත කොච්චට වැැදනු ඇද ගනිකාව ගනිකාව ඒවගේ ඇතැම් හොරු පින්මත්න ඇතැම් දෙ අංගුලි මාල වගේ මිනිීමරු ගත්තහම එතුකොට ඔය වගේ චරිත ගත්හම ජීවිතය ගොඩාක් වැරදනු අය ජීවිත ගොඩාක් වැරදනු අය ඒ ඒ වැරදීම් පස්සේ සල්ලාලයෝ ගේ නොයෙකුත් අය ඒ වැරදීම් පැරදීම් තිබුණු මිනිස්සුේ මේ ධර්මයට ආවට පස්සේ මේ දේශනා වැැහුවට පස්සේ මේ අපි කොච්චර වැරදිලාදිකළ තේරුම් අරගන්න සිතේ අරමුණක පිහිටලා මේ සංසාරෙන් ගොඩවුණු බවට මුන්න තරන් කතාහලති නද. එනම්ඒ අතතේ පිළිබඳව වෙච්ච වැරදි පිළිබඳව පසුතැවීම කියනෙ නිවනට තියන බාධාව ම රන ැ ච ල් පි ද කුත් සමහර ලාලට වයිස යනකට අමට ඉතනවා ප්‍රාධමන් ඒද වවසල මේ කරගත්තෙ ඇෑන මේ භාවනාවක්වත් හරියට දැන් ඉතින් කොහමද කරන්නන්නේ වගේ හිතරමන පින්වත් කය දුරරනාාට හිත ඇ නිවන්දකින කියන හිතේ වැඩක්නෙ නිවන්දකිනවා කියන හිතේ වැඩක් කයේ වැඩක් නම අත න තුත් කරන්න පුරුවන් අදකත්නය කුල්ද දෙකත් නෑැ නිවන තිසා විී බඩ බයිද භවනා කරන්න තිට්ටන් චරන්න නිසිනවා සෑනවා. හිවනි අ මෙත් සිත වඩන්න ගැන්නේ මෛත්‍රී දිහාන දක්වා වඩන්න කියලා ගැන්නේ මේ කරණය මිති සූත්‍රේ. ඉන්නකොට හිට නින්නකොට ඇවිදිනකොට නිදාගන්නොට පින්වත්න එතකට ඒ සඳහා ඉරියව්ෝත් බල පන්නත්නම්. ඕන මිියෝවක දල මේ කරන්න පුළුවන්නම්.කායික ැඇතිවෙන තුවාල ලෙඩ දුක් ඒවගේ දේබල් පවා ආශිර්වාද කරගෙන මේ යථාර්ථය උබහාර්තය සලසා ගැනීම සඳහා. අපට බුදුරජාණන් වහන්සේකින් උප දෙෙස් ලැබෙනවා. ඒවගේම විචිකිිච්ඡා කියන කාරණාවක් මෙතැනද විස්සර වෙනවා. බ්‍රහ්ණය එවිතරක් නෙමෙයි පුනචපරං බ්‍රහ්මණ යස්මින් සමේ විචිකිච්ඡා පරිියුතිිතේන චේතසා විහරති. බ්‍රහ්මණ යම් වෙලාවක මනුසයෙක් මේ විචිකිිච්චාවෙන් සැකෙන් පීඩාවට පත් වෙලා ඒකින් අපහසුවට පත්වෙලා, ඉන්න මනෝමයේ තත්වයක් නම් තියෙන්නේ යටත් මේ ඇත්ත තේරෙනෙ නෑ ඔය නොහදාරපු මන්තර ගැන මොන කතාද හදාරපු මන්තරත් වැටහෙන්නේ නෑ හරියට කිව්ොත් මේ කැලඹිච්ච වතුර. බොරවෙච්ච වතුර. බොරවෙච්ච වතුරේ බොරවෙච්ච මේ දිය භාජනයක් කරුවලේ තිබ්බට පස්සේ. ඉති මනුසේ ගිල්ලය එක මූුණ බරිසා කරන්න බලනවා හැබැ යාට මූුණ බලන්න හම්බෙන්න්නේ නෑ ආගේ වගේ තමයි විචිකිච්චාව පිළිබඳව නැත්තන් සැකය ඇති සිතක් සහිත පුද්ගලයාට ලෝකෙ ඇත්ත තේරුම් ගඩ වෙන්න නෑ. පින්වත දැමේ ලක ඇත්ත තේරුම් ගන්න කියලා කියන්නම. උබයාර්ථය කියල මෙතන කියන්නෙම උතුම් අවබෝධයමයි නිවන මයි. ඒ නිවන සාක්ෂාත් කරන්න තියන නොලැබීම පින්වත්තික නිසායක මොන තර අපි සැලකිල්ලට භාජනය කළ ුතු එකක්ද. මේක දැනුම සඳහා. ර න්න න ත්‍රයක් නෙවේ පින්ිමත් දැනුමත්ත අපිට ඕනි දැනුම අවබෝධයට පපුර්ුවංගම කරගන්න පුළුවන්න්නේ. නමුත් අවබෝධය පිණනිසමා පියොදාගතය යුතුයි. විසිිකිච්චා කියල කියන්න සැකේ පිළිබඳ කතාව. නොයකුත් සැක සංකා පුද්ජලෝගාව තියෙනවා. පවත් නිවනාවරණය කරන මේ විශේෂෙන් අටක් පිළිබඳව සැකකිරීම හිද්දක්ව වනො. ඒ අට පිබඳ සැකකිරීම ්‍යයාන ලබාගන්න බාධ පමුණනවා එතකොට එතරිින් හට අවබෝධයට අන්න බැරිවෙනවා මොනවාදම අ බුදුරජාණන් වහන්සේ ගැන සැකයි. බුදුවා මුදරෝ කියල කෙනෙක් ඇත්තර මිහිටි අදඋන් වහන්සේ සියල්ල දන්නවා කියන ඇත්තද. මෙවිදිී සැක සංකාමිසු දනුත්වේ තියන්නේෙ දන කියන්නේම බදුරජාණන් වහන්සේ අරරැකේක දේශනවල කියන්නේද සමමාර ගිහි පැවිදි දගොල්ො මද වෙනකොට. ඒත් නි න්න පිහමබේ බුදුරාන් වහන්ස පි නොයගුත් සැක පාලරන එතකොට බුදු හාමදුරුසිියල්ලම දන්නවා නං ඇයි ඔච්චර කල් අංගුලිමාල මිනිස්සු මරණකම් බලං හිටියේ ඇයිඒ ඒක දැක්කේ නැත්තේගේ කතා මිනිස්හනවා සියල්ලම දන්න බුදුරජාණන් වහන්සේ. ඔයි මහා බලගතු බුද්ධ වාසනය හෙන ඉතිංහර මේ රුවන්න ලිසයි අකුණු සන්නාක ඇත්තේ එන්නෙමකොටද එහි ආරක්ෂාවට එනම් විද්‍යාව අවබෝධික වඩා කොච්චරු ින්ද යනවාගේ මෝඩතා කියනවනමි නිස්සු. පින් වතිදන් අවබෝධික කියන්නේ මානසික තත්වයක් නය. එතකොට ඒ ධාතුන් වහන්සට වැඩඉන්න තැනක බුදුරජාණන් වහන්ේ ජියමාන වැඩඉන්න වෙලා වෙතුන් මාගන්දිය බමුණගේ බුදුයන් වහන්සේ ජියවමාන වැඩින්න කාලෙතුන් මාගන්ධයා බැමිණිය. මාගන්ධයා බැමිණිය බුදුරජාණන් වහන්සේ ළඟට ඇවිල්ල විවාහයෝජනාවක් කරන්නේ. රෙන් ැස්වහි වහිදි තිබුණු ැති නිසානේ රැස්වීදිවිදිති බනං එම යෝජනව කරන්න බෑනේ. එන පින්වත් සට්වාරන බුද්ධ රශ් මාලා ිහිදෙනවා කිය එක වෙන අවස්ථාවක් එක තම දුර්ලබ මොහොතක් එතකොට ලෝතුරා බුදුරු සම්බන්ධය. පින්වත් ජීවමාන බුදුරජාණන් වහන්සේටත් දිවැස දිබ්බ චක්කු දිවැස දිවකන් මේගේ තත්ත්වයන් තුරට සමවැදදිලා ලෝකයේ සමහර දේවල් දකිඩනම්. උන්හන්සටේ අදාළ සමාපත්වයට සම්බධින්න්න සිද්ධ වෙන. ඇත හැමමෝතකම ලෝකෙ සියල්ල ෘෂ්‍යමානයේවෙේ තිබුණොත් එකමුණ අපහස්තුතාවයක් වේද කෙනෙකුට. අපි අපි අහනවින් ලොවතුරා බුදුපාණන් වහන්සේ. ලෝව බලා වධාරණ සේක එමොහොතේ පේනෙවා. පින්වත්න දැන් මිබන්ඳු තත්ත්වයන් සඳහා පුද්ජලයාන්ගින් කර්මශක්තිපවා බලපාන බව බුදුරජාණන් වහන්සේට තමන් වහන්සේට පවා පූර්වකර්මවල පලදීම ඉදිරියේදී උන්වහන්සට කරන්න පුළුවන් එය වලක්වන්න පුළුවන් කමක්ති වන නැති බවට පැහැදිලි මෙදේවල් දැන දැක්කහම මේ බුදුරජාණන් වහන්සක කියන්න කොයි වගේ කෙනෙක් වඩෝට පින්වත්න අවබෝධයක මානසිකස්භාවයක්. මේ ලෝකයේ සියල්ලා අබෝධ කර ගත්තා ලෝකෙත් දැක්කා ලෝක ඇත්ත කතාව දැක්කාට පස්සෙ කෙලෙස් ගලන්න නෑ කෙලෙස් වැඩන්න නෑ ඇත්තකතා නොදන්න නිසයි කෙලෙස් වැඩන්නේ කෙෙස් වැඩන්න නෑ කියන්නේ භවකර්ම රැස්වෙන්නේ ඉතිරින් ගමනාවසංගෙනවා පින්වත්න භාග්‍යතුන් වහන්සේ පිළිබඳ නොයකුත් සැකසංකා පුද්ජලයකව තියෙනවනම්. ඒ වගේම නිවන පිළිබඳව කෙනෙකුට සැකයිනම්. මේ සතර මාර්ග පල පිළිබඳව සමහරුන්ට සැකයි. ධර්මය පිළිබඳ සැකයි. ධර්මය කියලා කිව් හම සතර මාර්ග පලනේ කේන්ද්‍රය. නිවන්නේ කේන්ද්‍රය තතුරාර් සත්‍ය කේද්‍ර කරගෙනට යන තොරතුරුට එකක් නම ධර්මයන්. එතකොට ධර්මය සැකයිරං කාටහරි. එ වෙන්න පුළුවන්ද ලෝක දුකයිද සැ සැපතනකුත්තිට බැයිද ඔන්න ඔය වගේ දේවල් එවගේ සංඝයා කෙරෙහි සැක කරනවා. එතකොට මේ සංඝ්‍යා කෙරෙහි සත්‍ය වසේම සංගරත්නයක් හිටි අද රහතන් වහන්සේලාන් ඉන් වද නැද්ද සකදා ගාමි අනාගාමි සෝතාපත්ය උත්තම කළ ජාතියක් ඉන්නවද උන් උසුපටිපන්නාදය ගුණ අයිතින් හදාගත්ත ේවද ඔන්වගේ නොයකුත් අදහස්. ඒපගැම්පින්ක් මත්න සීලය සමාධය ප්‍රඥාව වැනි උතුම් ගුණ ධර්ම. එතිරි ස්සාාව මේ සංසාරදුකින් එතරවීමට තියෙන ප්‍රතිපත්තියදද දන්නේ නෑ ඔන්න ඔය වගේ සැක් එ එහෙම එකක් තියෙනවාවද නැද්ද. අතීති ඉස්කන්ද පිළිබඳව ැකරනු අදැන් අර මද හිටිය අර ස්සර මෙ චායරපය නෝ කියලා පිතමක දැන් මේ කෙනෙක් තකට අ දැන් මෙත න්නවා වෙන කෙනෙක් විදිට. එඒ මේ අරුත් දහකට කලින් ගත් චයරුපයක් කියමෙක් එකොටේ චයරූපයේ රූපවේදනා සං්ඥා සංකාර විඤ්ඥාන කියලා ඒ ජයරූපය නෑනේවා ජයරූපය දැන් ඒ කයිේදන දේවලටික නෑන් නමුදන මේ රූප කොට සක්තියනව තමයි නමු පින්වත්ති දැන් මේක අතීතයේ ඒ ඒ යාමද මේ දැඟෙත් මේ විදිිය කෙනෙ ස්සර අත්තටියයා මාමද ඔවු වගේ අතීතේ ඉස්කන්ද පිබඳව සැක කරනවා නෑ මම නෙමේ කියර කොමද කියන්නේ. පෙර භවයක් මටති බද නැද්ද. ඉස්සර මටහිම මේ ඉස්සර ඒයක ඇත්ත දන්න මටහිම ඔයහම හිටියලද එකක මනුසයක් පෙලා බොරුදු කොයිද අනාගත එෙමිප දෙන්න පුළුවන්ද හිමවතිය යිද. අනාගත ඉස්කන්ධ පිළිබඳව සැකකරනවා. පින් මත්නී. ඒ වගේම ඒ දෙකොට සම ගැන සැක කරනවා එතකට හේතු පල දහම පටිත් සඋපාදය ගැන සැක්කරනවා මේවයිති මේ පටිත් සපාදය අනුව කියනෙදි හේතු ප්‍රත්‍යයන්ගෙන්ද මේ හටගත්ත මේ පංචස්කන්ද මෙයි සංස්කාරවලින්ද ෝක පවතින්නෙම වගේ ඔය ඇත්තද බුරුදව වගේ නොයකුතාකාරය සැක සංකා ඇති කර ගන්නවා මේ බඳු සැක තියනකොට ඇත්ත පේන්නේෙන හ බ්‍රාහ්මණය කාලාන්තරය කධාරපුූ මන්තර වැටහෙන්නේ විතරක් නෙමෙයි නොහධාරප මන්තර කොමත් වැටහෙදින භාගතුනාහස පැහැදිලි කරනවා. මේ අතාාර්ය වැහිලි යන කාරණාවිදිටවා. පින්වති මේ සූත්‍රයේම යථාර්තය මතු වෙන කාරනවියටට මේ බ්‍රහ්ණයන ඊළඟ ප්‍රශ්න පිතුරක්දිට ඔයටි කේම නි පැත්ත විස්සර කරනවා. පංවති සමස්සේල සහරල වෙලෝම අපිට පැදිලි. කාමච්ඡන්ද ව්‍යාපාද තියනමිද උදච් කොක්කුච්ච විිච්චා කියන. මෙන මේ කාරණ ආවරණය කරල දානවා නිවන. ඒ නිවනාාවරණය කරන ධර්ම නැත්ත නිවර්ණ ධර්මයන් යටපත් කිරීමට උත්සාහ කිරීම මේ අනාගතයේ මතු අනාගතය දවස අපි කරන්න ඕනිකක් නෙවේ මේ මොහොතේ පවා අපි සඳහා කොච්චර දක්ෂවෙලා තියෙනවද දක්ෂලා නැත්තන් අපි කොහොම දෙකට දක්ෂ වෙන්නේ තියනමිද්දේ පාජය කරන්නේ වැනි උතුම් සංකල්ප ඇතිකර ගැනීම සඳහා දේශනා ඔබට උපකාර වේවා කියල ප්‍රාර්ථනා කරනවා. පින්වත්්‍යයාර බ්‍රහ්මණය සංහාර බ්‍රහ්මණය ඒ වෙලා බුදුරජාණන් වහන්සේට වන්දනා කරලා බොහන්සේ අද පට බොහන්සේ සරණගියපු උපාසකය කොට සලකන සේක්වා කියලා ප්‍රකාශ කරලා. ආකා සට්టච බුම්මට්ట දේවානාග මහිද්දිකා පුഞഞන්තං අනුෝදිත්වා ചිරංරක්හන්තු දේශනං ආකා සට frequenciesා බුම්මට්ට දේවානාග මහිද්දිකා පഞഞන්තං අනුෝදිත්වා චරංරහන්තු දේශනංආකා සට්టාච බුම්මට්టා දේවානාග මහිද්ධිකා පුഞഞන්ත අනුෝදිත්වා ചර. रन्तुमङ्ग् परं